මේ වීඩියෝ එක මම විශේෂයෙන් කරන්න හිතුවේ මට ගොඩක් ඊමේල්ස් මෙසේජස් එනවා දානයක් තියෙනවා මෙච්චර දෙනෙක් එනවා හාල් කොච්චර ඕනේද කිරිබත් මේ දෙන මේ වගේ ප්‍රමාණයක් එනවා හාල් කීයකින් කිරිබත් හදන්නද කි වගේ ක්වොන්ටිටීස් ගැන අහලා මට ගොඩාක් ඊමේල්ස් මෙසේජස් එනවා. ඉතින් මම ඒක ගැන කල්පනා කරලා ගොඩක් කල් ගියා මේක හදාගන්නත්. දැන් මම මේවා මට මේ වගේ දැනුමක් තියෙන්නේ මම සාමාන්‍යයෙන් ගොඩාක් කල් ඉඳලා පොතක් මේන්ටේන් කරනවා. කවුරු හරි මට ඩින එකකට එනවා නම් හරි දානයක් තියෙනවා නම් හරි මං ඒ මෙනු එක ලියලා ඒ විස්තර සේරම ලියා ගන්නවා ඒ පොතේ. ඒ ගැන මම මගේ චැනල් එක පටන් ගත්ත කාලෙම 2016 ඩිසెంబර්වල අනෝමාස් කිචන් ටිප් සීරීස් එකේ ටිප්ස් 14 14 ටිප් එක හැටියට තමයි එක ගියේ. මම ඒකේ ඕගලන්ට කියලා දුන්නා කොහොමද මම ඒ පොත මේන්ටේන් කරන්න කියලා. කවුරු හරි කෙනෙක් එනවා නම් මම කී දෙනෙක් එනවාද කියලා මෙනු එක ලියනවා. මෙනු එක ලියලා මම හිතමු කහබාත් වම්බුටු මෝජු වගේ කියලා චිකන් එහෙමනම් මං ලියනවා කහබත් හදන්නේ හාල් කිලෝ කීයකින්ද. චිකන් කොච්චර කිලෝ ගාණක් ගන්නද වම්බුටු කීයක් කොච්චර ගන්නවද කියලා ඒ ලියලා ඒ විදිහට හදනවා. ඊට පස්සේ විසිටර්ස්ලා ගියාට පස්සේ මම ඊට පස්සේ ඒකේ යටින් මං කමෙන්ට්ස් දානවා කොහොමද මේක ඇති වුණාද වැඩි වුණාද මේ හදපු එක ඒගොල්ලන් කැමති වුණ නැද්ද ඒ සේරම දේවල් දානවා. ඉතින් දැන් 94 තමයි මං 95 මං හිතන්නේ මං ඔක පටන් ගත්තේ එදා ඉඳලා අද දක්වා දැන් මගේ දෙවෙනි පොත යන්නේ. එතකොට මට හරිම දැනුමක් තියෙනවා සාමාන්‍ය මගේ ගෙදර එන්නේ ඉතින් ගොඩක් එකම කට්ටිය වගේනේ ඒ මගේ එන විසිටර්ස්ලාගේ ප්‍රමාණවල් මම දන්නවා. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් දානෙකට වගේ කියනකොට අපිට උයන්න කවුරු හරි එනවනම් ඒ අය හැමතිස්සෙම කියන්නේ ටිකක් වැඩිපුර ටිකක් ඉතුරු වෙන්නත් සමරකයි ඊටත් වැඩිය වැඩිවෙන් තමයි කියන්නේ. දැන් අපි කිව්වොතින් මම ඔයගලන්ට කියන අපේ සේන ඔයගලන් දානවන්නේ දැන් මගේ දානෙට ඉස්සර එන්නේ සේන උයන්. දැන් මම සේනට කියනවා සේන මට දැන් 75ක් එනවා මෙදාට මෙන්න මේක තමයි මගේ මෙනු එක කියලා. එතකොට වම්බුටු මෝජු කිව්වොත් එයා කියාගෙන කියාගෙන යනවා එහෙනම් ඕකට වම්බුටු මෙච්චර ඕන චිකන් මෙච්චර ඕන මාළු මෙච්චර ඕන හොමම් කියලා කියාගෙන කියාගෙන යනවා. දැන් එහෙම කිව්වම කාලයක් යනකොට මම දැන් සේන කියපේව ලිව්වට කාලයක් යනකොට මට තේරෙනවා මේක වැඩි ගිය සැරේ මේක වැඩි වුණා අපි ඒක නිසා ඒක අතරමැද්ද ගාණක් ගන්නවා. ඒ වගේ ප්‍රමාණවල් ඕගලන්ටත් මේ වගේ පොතක් මේන්ටේන් කරගත්තොත් මේ ප්‍රමාණවල් ගොඩාක් ඕගලන්ට අවබෝධ කරගන්න පුළුවන්. මොකද කාන්තාවෝ හැටියට මේක ගොඩාක් අපි දැනගෙන ඉන්න ඕන දෙයක්. නැත්තම් සමහරක් අය දානවල වලට එහෙම පරිප්පු උයලා මට මතකයි පුංචි කාලේ අම්මලා කියන වලක් කපලා වල දානවා. ඒ තරම් පරිප්පු වැඩි වෙලා. දැන් පරිප්පු කියන එක ගොඩාක් වැඩි වෙනවා. උයනකොට ගොඩක් වැඩි වෙනවා. අනිත් එක දැන් ওই දානයක් වෙලාවට ඩින එකක් වෙලාවට පරිප්පු හැදුවට ගොඩාක් පරිප්පු කන්නේ නැහැ. ඉතින් වෙන වෙන ඒවත් ගොඩක් තියෙන නිසා පරිප්පු කියන එක ගොඩාක් වැඩියෙන් හදන්න ඕනේ නැහැ. ඒ වගේ ක්වොන්ටිටීස් තමයි මම කියලා තියෙන්නේ පරිප්පු කිලෝ එකකින් කොච්චර දෙනෙක්ට හදන්න පුළුවන්ද ඒ වගේ විස්තර තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම අද හිතුවා මේ ස්ලයිඩ්ස් වල ඉංග්‍රීසි කොපි එකකුත් දානවා කියලා. මොකද මගේ හොඳ ෆෑන් කෙනෙක් ඊයේ කමෙන්ට් කරලා තිබුණා සිංහල කියවන්න බැරි අයට ඉංග්‍රීසි වලින් දැම්මොත් හොඳයි කියලා. ඉතින් මම අර මිනිස් 70ක් දැම්මනේ ඒවත් මම ඉංග්‍රීස් වලට ට්‍රාන්ස්ලේට් කරලා මං ඒක ආපහු අප්ලෝඩ් කරනම් ඒ ඉංග්‍රීසි කියවන්න පුළුවන් අයට බලන්න. දැන් මෙතන මම චිකන් එහෙම දාලා තියෙනකොට ටිකක් වැඩිපුර තමයි තියෙන්නේ. මොකද චිකන් කෑලි දෙකක් වගේ කෙනෙක් කෑවොත් කියලා එහෙම හිතලා. ඉතින් ඕගලන්ට ඒක කැමති ගන්නට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකේ කෝකියන්ගේ මිනුම කියලා මම දාලා තියෙන්නේ ඒ උයන අය කියන ගණන්. මම හිතන ගණන් වලට වැඩිය ටිකක් වැඩිපුර ඒකලන් හිතන නිසා ඔයාලට දැනගන්න කෝකියන්ගේ මිනුමට කියලා දාලා තියෙන්නේ එයාලා කියන ගණන්. දැන් ක්වොන්ටිටි එකක් කියන එක හරියටම කියන්න බෑ. දැන් අපි හිතමු මම නිකන් මෙතන කියලා තියෙනවා මාළු කිලෝ එකක් සාමාන්‍යයෙන් මාළු හොඳ පෙත්තක් වගේ
කිලෝ එකක් හම්බ වුණා. ඉතින් කෑලි 25ත් 28ක් ඒක ඉතින් කපන කෑලිවල ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. එහෙම කිව්වට ඒ කපන කෑලි ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. දැන් හාල් කිලෝ එකක් අපි කහබතක් හදන්න සම්බහාල් කිලෝ එකකින් සාමාන්‍යයෙන් 8ක් 10ක් විතර මම හිතනවා. දැන් උයන අය නම් කියන්නේ 7ක් 7 දිනෙකට විතර ඇති කියලා. නමුත් 8කුත් 10කුත් අතර ප්‍රමාණයක් තමයි මම සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් මේක දැන් එන 15 දෙනාගෙන් 5 දෙනෙක්ම හොඳට කන අය වෙන්න පුළුවන්. දැන් සම ගොඩාක් බත් කන අය ඉන්නවනේ. 2-3 දෙනෙක් ඉන්න පුළුවන් හරි ටිකක් කන අය. ඒතර ඉතුරු ටික සාමාන්‍ය ප්‍රමාණයට කන අය වෙන්නේ නැති. ඉතින් ඒක නිසා හරිම අමාරුයි හරිම ගාණක් කියන්න. කොහොම වුණත් අපි උයන්න ඕන පොඩ්ඩක් විතර ඉතුරු වෙන්න තමයි. දැන් දාන එකට එහෙමනම් මම නම් පොඩ්ඩක් ඉතුරු වෙන්නමයි, පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ඉතුරු වෙන්න හදන්නේ. ගොඩක් කියන්නේ මම දානින් පස්සේ ගොඩක් පාසල් යවනවා. දැන් කවුරු හරි ආවේ නැත්නම් දැන් දෙන්නෙකුට ඉන්වයිට් කරලා අක්කා ආවේ නැතුව අයියා කෙනෙක් විතරක් එනවා නම් මං අනේ අක්කට ගිහිල්ලා දෙන්න කියලා බත් පාසල දෙනවා. ළමයි දාලා ආවොත් ළමයින්ට කියලා ඒ වගේ වැඩිපුර හදනවා. අනිත් එක දානේ කෑම ඔය වම්බුට මෝජු ටිකක් මොනවා හරි ඉතුරු වෙනවට මං හරි ආසයි. මොකද එදා උයලා කන්න බෑ. මට නම් කන්න පිරියක් ඇත්තේම නෑ. ලෙෆ්ට් ඕවර්ස් කනකොට තමයි ඊළඟ දවසේ හරි රෑට හරි කනකොට තමයි ඒ කෑම එන්ජොයි කරන්නේ. ඉතින් ටිකක් කෑම ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ දාගන්නවටත් මම කැමති. එන අයට පාසල දෙන්නත් ඕන නිසා චුට්ටක් වැඩිපුර හදාගත්තට කමක් නැහැ. ඉතින් මේ වගේ දානි මෙනු එකක් වෙනකොට අපේ සේන නම් හැමතිස්සෙම අහන එකක් තමයි කොළඹ අයද ගමේ අයද ඉන්නේ කියලා. ඉතින් පළවෙනි සැරේ එහෙම අහනකොට මං හැබැයි ඇයි එහෙම අහන්නේ කියලා. නෑ නෑ, සාමාන්‍යයෙන් කොළඹ අය නම් ගොඩක් බත් කනවා හරි අඩුයි. සාමාන්‍යයෙන් ගමේ අය වගේ එනවා නම් හාල් ටිකක් වැඩිපුර තියන්න ඕනේ කියලා කිව්වා. දැන් පාර්සල් හදනවා නම් හැමතිස්සෙම කෑම හදන අය කියන පාර්සල් බඳිනවා නම් දැන් සමහර කලාට අපිට ඕන වෙනවා අපි පාර්සල් හදාගෙන යනවා එක්කෝ සිල් ගන්න අයට දෙන්න හරි එහෙම නැත්නම් වෙන කොයි හරි පාසල් අරගෙන යනවනම් පාසල් වලට වැඩිපුර. එතකොට එක්තරා මෙෂර්මන්ට් එකක් නේ අපි ගන්න එක කෝප්පකින් එකක්. එතකොට කන්න බැරි අයටත් ඒ ගාන, කන්න පුළුවන් අයටත් ඒ ගාන නිසා පාසල් ගන්න අයට ඒකලං 6 දෙනෙක්ට වගේ තමයි කිලෝ එකක් කියන්නේ. මම හිතන්නේ ගොඩක් වැඩි කියලා. නමුත් මං හිතුවා ඒකලොන් කියන ගානත් ඔකලන්ට කියන පාසල් හදනවා නම් යාලා ගොඩක් අඩු ගානක් තමයි කිලෝ එකට කියන්නේ. මම ගමේ අය එනවා නම් දැනගත් එකක් තමයි ඩෙසර්ට් වලට අපි ෆෘට් සැලඩ් වගේ හදලා තිබුණොත් ඒකලන් එච්චරම කැමති වෙන්නේ නැහැ. මොකද පළතුරු ගස ඕන තරම් තියෙනවා. ඔය ගහකින් කඩාගෙන යාලා පළතුරු කනවා. ඒක නිසා ෆෘට් සැලඩ් එකක් ඒකලන්ට එච්චරම වටින්නේ නැහැ. අයිස්ක්‍රීම් ටිකක් පුඩින් ටිකක් හදලා තිබුණොත් ඒකලන් හරි ආසයි. නමුත් කොළඹ අය එනවා නම් ෆෘට් සැලඩ් එකක් හදලා අයිස්ක්‍රීම් තිබ්බොත් හරි ආසාවෙන් කනවා. මීකිරි ටිකක් තිබ්බොත් ආසාවෙන් කනවා. දැන් පිටරට ඉඳලා ආපු අය නම් මී කිරි, ෆෘට් සැලඩ්, දියුල් කිරි වගේ හදලා තිබුණොත් හරි ආසයි ඩෙසර්ට් වලට. ඒකලන්ට ඔය අයිස්ක්‍රීම්වත් පුඩින්වත් එච්චරම ඌමනා නැහැ. ඒවා එච්චර බලන්නේ අර වගේ ලංකාවේ දෙයක් හදලා තිබුණොත් තමයි ඒකලන් ආස වෙන්නේ. මං ඩෙසර්ට් ගැන නම් මෙතන කියලා නැහැ. මං උදාහරණයක් ඕකලන්ට කිව්වේ. දැන් ඕකලන් ස්ලයිඩ් එක දැක්කනම් ඕකලන් දකින්න ඇති 15 දෙනෙකුට, 25 දෙනෙකුට, 50 දෙනෙකුට, 100කට වගේ මං ඔයගලන්ට බෙදලා තියෙනවා. හරි ලේසි. මේක රෆ් ගයිඩ් එකක් කියලා හැමතිස්සෙම මතක තියාගන්න. ඒ එන විසිටර්ස්ලා අනුව ඕකලන්ගේ විදියට ඕකලන්ගේ අත්දැකීමුත් එක්ක මේවා වෙනස් කරගන්න. මං දැන් දාලා තියෙන පරිප්පු 15 දෙනෙකුට ග්‍රෑම් 500යි කියලා. ඒ දාලා තියෙන්නේ පරිප්පු ටිකක් හොදි එක්ක. හොදි එක හදනවා නම් දැන් මතක තියාගන්න බත් එක්ක කනවා නම් හින්දල වගේ වোন පරිප්පු හදාන. එතකොට පරිප්පු ග්‍රෑම් 750 කියලා මම දාලා තිනවා. දැන් හැබැයි පාන් කන්න පරිප්පු හදනවා නම් හැමතිස්සෙම පොල් කිරි ටිකක් වැඩිපුර දාලා හොද්දක් වගේ තමයි හදන්න ඕනේ. එතකොට තමයි පාන් කන්න හොඳ. නැත්නම් මදි වෙනවා. පාන් චුට්ටක් පොඟවල වගේනේ අපි කන්නේ ලංකාවේ. හරි ආසයි හොදි එක්ක කන්නේ. ඒක නිසා පාන් වගේ හදනවා නම් පොල් කිරි ටිකක් වැඩි කරලා පරිප්පු හොද්දක් වැඩිපුර හොද්ද තියලා තමයි හදාගන්න ඕනේ. දැන් සීනි සම්බල් හදනවා නම් ඉන්දියාප්ප කන්න එච්චරම යන්නේ නැහැ. නමුත් පාන් එක්ක සීනි සම්බෝල කනවා නම් සීනි සම්බෝල ටිකක් වැඩිපුර හදාගන්න ඕනේ. ඒ වගේ වම්බුටු මෝජු ඒ වගේ හැම දෙයක්ම මම මෙතන කියලා දෙන. මම සාමාන්‍ය හිතුවේ නිකන් දානෙකට වගේ අවශ්‍ය දේවල් තමයි ගොඩක් වෙලාවට මම මේ හිතලා මේක හදාගත්තේ.
දැන් සාමාන්‍යයෙන් කිලෝ එක හමාරක විතර කුකුලෙක් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් කෑලි 14ක් 16ක් අතර කපන්න පුළුවන්. හැබැයි එක චුට්ටක් ලොකු කෑලි මම කියන්නේ. හැබැයි සමහරක් අය ගොඩක් පොඩියට පොඩියට කපනවා නම් ඊට වැඩිය කපන්න පුළුවන්. ඒ කෑලි ගණන හිතලා දාන්න ඔයගලගේ මෙනු එකට ගාන හදාගන්න. මම දැන් ඔයගලන්ට පේන ඇති මම දාලා තියෙනවා සම්පූර්ණ කුකුලෙකුයි චිකන් බ්‍රෙස්ට් එකකුත් කියලා. මොකද චිකන් බ්‍රෙස්ට් එකක් ගත්තොත් ඒකේ ගොඩාක් මස් තියෙන නිසා අර සම්පූර්ණ කුකුලගේ කටු හරිය වගේ තියෙන නිසා බ්‍රෙස්ට් එකෙන් හොඳට ටිකක් කෑලි කපලා ගන්න පුළුවන් වැඩිපුර. මම නම් සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ. එහෙම නැත්නම් කුකුළු ගාන වැඩි කරලා ඒ කෑලි ටික හදා ගන්නත් පුළුවන්. දැන් ගොඩාක් කට්ලට් හදනකොට අල තමයි වැඩි කරන්නේ, මාළු වැඩි කරන්නේ නැහැ. ඉතින් දැන් මම මෙතන හදලා තියෙන්නේ මාළු තමයි වැඩි කරලා තියෙන්නේ, අල අඩු කරලා තියෙන්නේ. නමුත් ඒක ඕගලන්ට අවශ්‍ය විදියට. දැන් මම දාලා තියෙන මාළු කිලෝ එකහමාරට අල කිලෝ එකයි කියලා. නමුත් ඒක අනිත් පැත්තට කරන්නත් පුළුවන්. අල කිලෝ එකහමාරකට අරන් මාළු කිලෝ එකක් ගන්නත් පුළුවන්. ඉතින් මාළු වැඩියෙන් දැම්මොත් තමයි ගොඩක් රස. ඉතින් දානවල වලට එහෙම හරි ටිකක් කට්ලට් හදලා හරි පරිස්සමෙන් බෙදන්න ඉතින් වැඩිපුර හදා ගන්න පුළුවන් මේ වගේ හොඳට ගත්තොත්. මම කජු මාළුව කියලා දාලා තියෙන්නේ කජු විතරක් වගේ හදනවා නම් දැන් ග්‍රීන් පීස්ත් ඔකලන් දානවා නම් මේ කජු ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඉතින් කජු කියන්නේ ගොඩාක් ගණන් එකක්. ඉතින් ඒක නිසා ඒක පරිස්සමෙන් බලාගත්තොත් හොඳයි. දැන් අපිට ගොඩාක් වැරදෙන තැනක් තමයි බණකට හරි අපි ඉන්දියාප්ප ඕඩර් කරනකොට ඉන්දියාප්ප ගොඩාක් වැඩි වෙනවානේ. දැන් සාමාන්‍යයෙන් කඩෙන් ගේන ඉන්දියාප්ප එකිනෙකට කීයක් කියලාද ඔයගලන් හිතන්නේ? දැන් සාමාන්‍යයෙන් මම මෙතන දාලා තියෙන 10ත් 20ත් අතර කියලා. හැබැයි 25ත් 30ත් අතර කණ අයත් ඉන්නවා. දැන් හොඳ චිකන් කරියක් හදලා පොල් සම්බෝලයක් හදලා එහෙම තිබුවොත් හොඳට කණ අය ඉන්නවා. නමුත් රෆ්ලි නිකන් 20ත් 10ත් 20ත් කිව්වොත් 25ත් වගේ කියන්න පුළුවන් ගොඩාක් තුනී නිසා. හැබැයි ගෙදර හදන ඉන්දියාප්පණං 10ක් 12ක් වුණත් ඇති. අපේ ගෙදර මම ගෙදර හදනවා නම් ලොකුවට මහත්තර හදන්න. ඉතින් ඒක නිසා ඒ වගේ සාමාන්‍ය පාන් ගෙඩියක් කී දෙනෙකුට ඇති කියලාද ඔයගලන් හිතන්නේ? ඉස්සර නම් මට මතක කාලක් එක්කෙනෙකුට ඇති කියලා හිතුණා. ඒ කියන්නේ 4 දෙනෙකුටනේ. හැබැයි මං හිතන්නේ පාන් ගෙඩියක් 3 දෙනෙකුට වගේ තිබ්බොත් හොඳයි. හැබැයි හොඳ චිකන් කරියක් හරි මාළු හොද්දක් හරි එක පරිප්පු එකක් පොල් සම්බෝලක් තිබුණොත් නම් පාන් භාගයක් කන වෙලාවලු තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කන අයගේ විදිය බලලා පාන් ටික ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලූණු කිලෝ එකකින් වගේ සීනි සම්බලක් හදාගත්තොත් පාන් ගෙඩි 3කට වගේ ඇති. ඒ කියන්නේ 10 දෙනෙකුට වගේ කන්න පානේ සීනි සම්බල නම් පාන් ගෙඩි 3ක් කිලෝ එකක සීනි සම්බෝලයක් ඒ වගේ ඇති. නමුත් වැඩිපුර පාන් කනවනම් ඉතින් පාන් ගන්න පුළුවන්. ඒක මේ රෆ් අයිඩියා එකක් තියෙන. ඕගලන් බලලා ඒක ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි ඕගලන්ට රෆ්ලි තියෙන්නේ විස්තර. මොකද මට ගොඩාක් අය සමහරක් යාළුවෝ පිටරට ගිහින් ඇවිල්ලා කියන අනේ මේ තරුණ ළමයි උයන්න දන්නේ, ක්වොන්ටිටිස් දන්නේ, එක වැඩියෙන් හදනවා, එක මදියෙන් හදනවා කියලා දෙන්නකො මේ තරුණ ළමයින්ට උයන ප්‍රමාණවල් කියලා. මට යාළුවෙක් මීට ගොඩාක් ඉස්සර ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ආවට පස්සේ කිව්වා. ඉතින් මං හිතන්නේ පිටරටේ ඉන්න අයට උනත් ලංකාවේ ඉන්න අයට උනත් ගොඩාක් වෙලාවට දානයක් වගේ වුණාම හිතනවා කොච්චර ගන්නවද එහෙම කියලා. ඉතින් ඒ වගේ ඕගලන්ටත් ඒ වගේ දැනුමක් ගන්න පුළුවන් අර විදිහට පොතක් මේන්ටේන් කරොත්. මං හිතන්නේ ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මේ වගේ විශේෂ දෙයක් අරන් මං ආයෙත් එන්නම්. මං අනුම්මා.